දේශපාලකයොත් මේ න්‍යාය භාවිතය ගැන දන්නේ නැති හින්දා මේක කියන්න ඕන. කුරානයේ තියෙනවා 64 කියලා වගන්තියක්. 64 සූරාව. ඒක කියනවා අප තොපගෙන්. ඒ කියන්නේ අප තොපගෙන් කියලා කියේ මුස්ලිම් නොවන ජනයාගෙන් අප තොපගෙන් වෙනස් වෙන්නේය. තොප අල්ලාගෙන් තොරව අදහන හැම දෙයක්ම අප ප්‍රතික්ෂේප කරන්නේය. එබැවින් තොප අල්ලාව පමණක් විශ්වාස කරන තාක් දක්වා තොපට එරෙහිව වෛරයත් එදිරිවාදීකමත් හිංසනයත් ආරම්භ වීය. මේ තියෙන ධම්මපදයේ ජාතක පොතේ නෙමෙයි කුරානයේ. ඒක තමයි මේ වහබ්වාදී සම්මිලාන 50ක් පුහුණු කරන්න හදන්නේ රටේ. ඒ පළවෙනි පෙරහුරුව තමයි 21 වෙනිදා කෙරුවේ. ඒක තේරුම් ගන්න. ඊළඟට කුරානයේ 9:123 මුස්ලිම් වරුනි, නුඹලා ආසන්නයේ වසන මුස්ලිම් නොවන ජනයාට එරෙහිව කලකෝලාහල ඇති කරන්න, ඔවුන්ට පහර දෙන්න, එසේම නුඹලාගේ සාහසික බව ඔවුන්ට දැනන ලෙස කටයුතු කරන්න, එසේම අල්ලා සිටින්නේ උත්තම ශ්‍රද්ධාවන්ත මුස්ලිම් වරුන් සමග බව දැනගන්න. මේවා හරි වැරද්ද අපි කතා කරමු විවෘතව. කොයි ඕවනම් ඔය කුරාන අපි නෑ කිව්වොත් හරි ඕකේ. එහෙනම් ඔහොම යන් කියත හැකි. හැබැයි අපිට පරිප්පු ගන්න බෑ. මොකද කුරාන තියෙනවා 40ක් විතර දැන රටේ. කුරානයේ 7:182 කුරානයේ සහ එහි අල්ලා විසින් නියෝග කරන ලද වගන්ති ආදිය ජන සමාජයන් ක්‍රමානුකූලව පරිග්‍රහණය කරගනිමින් ඔවුන් කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවන හෝ ඔවුන්ට තේරුම් ගත නොහැකි ක්‍රම සහ විදි හරහා අප ඔවුන්ට දඬුවම් පමුණුවන්නෙමු. මෙන්න ටීචින්ස්, මෙන්න ඉගැන්වීම්, මෙන්න න්‍යායන්. මේවා ප්‍රැක්ටිස් කරනකොට සැපට හිටි නේද? අන්නේ දාට පරිප්පුව කන දවසට අනේ අර හාඳුරු කෙනෙක් කෑග ගහ මේවා කිව්ව නේද කියලා ඒක අහන්නද ඕන. ඊට කලින් ආරක්ෂා වෙන්න ඕන කියලා තේරුම් ගන්න. කුරානයේ 9:123 පිළිම වන්දනා කරුවන්ට සහ බහුදේවවාදීන්ට විරුද්ධව සටන් කරන්න. එවිට අල්ලා විසින් ඔබලවා ඔවුන්ව විනාශ කරනු ඇත. එසේම අල්ලා විසින් ඔබ ඔබලවා ඔවුන්ට අවමන් කොට, ඔවුන්ට නිග්‍රහ කොට, ඔවුන්ට එරෙහිව මුස්ලිම්වරුන්ට ජයග්‍රහණය අත්කර දෙනු ලැබේ. මෙලෙස ඔවුන්ට එරෙහිව ඔබලාගේ හදවත් තුළ කැකෑරෙන වෛරය සංසිඳවනු ඇත. මාවලල්ලෙන් පටන් ගත්තේ මොකද්ද? බුදු පිළිම වල රත තියලා ටෙස්ටිං නේද? කෝ පපු කැවුතු රිදුනද? කුරානයේ 8:39 තවද අල්ලාගේ ඉස්ලාමයේ පමණක් ඉතිරි වන ලෙස අනෙකුත් සියලු ආගම් ඇදහිලි චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතින් සම්ප්‍රදායන් සහ නීති රීති භූමියෙන් විනාශ කොට අතුගා දමන තුරු සියලු අන්‍යාගමිකයන්ට එරෙහිව විරුද්ධව සටන් කරන්න. ඔවුන් තම ආගම අතහැර ඉස්ලාමයේ වැළඳගන්නේ නම් අල්ලා ඔවුන් වැළඳගන්නේ නම් අල්ලාට ඔවුන් කරන්නා වූ සියල්ල පෙනෙන්නේය. මෙන්න අපිට බලපාන ඍජුවම බලපාන වගන්තිය 9:5 සූරාවේ කියනවා තවද සුද්ධ වූ මාස 4 පසු වහාම පිළිම වන්දනා කරුවන් සහ බහුදේවවාදීන් දුටු දුටු තැන කපා කොටා ඝාතනය කරන්න, එසේම ඔවුන්ව වටලා අල්ලාගෙන බැඳ දමන්න, එසේම ඔවුන් යන එන තැන්වල මග රැකසට කඩාපැන පැහැර දෙන්න. ඔවුන් තම ආගම අතහැර අල්ලාගේ ආගම වැළඳගන්නේ නම් පමණක් එවැනි අයව තෝරා මුදා හරින්න අල්ලා සමාව දෙන්නාය මහා කරුණිකයාය. දැන් අහන්න තියෙන්නේ සැපද කියලා නේ? මේ මිත්‍යා දෘෂ්ටි අපට අනුව යකෝ බුදුහාඳුරෝ මේ වගේ මිත්‍යා දෘෂ්ටි 62ක් එක්ක හැප්පුණා. දෙසටක් මිත්‍යා දෘෂ්ටියක් එක්ක අපි සහ ජීවනයේ සංහිඳියාව අපේ ඇමතිතුමා, අපේ නායකතුමා අරක මේක කිය කියා හනේ හත්තිලව්වේ මේ බුදු බිමත් මේ උත්තම ධර්මයත් රැකගන්න මේ සංඝයාසල ටික තටමනෝ. මේ එක මිත්‍යා දෘෂ්ටියක් එක හැප්පෙන්න බැරුව